එහෙනම් අපි මේ වගේ තව ලින්ක් එකක් අපේ වෙබ් පිටුවට ඇතුළත් කරමු. මම 13 වෙනි පේළියේ තියෙන DIV close tag එක ළඟින් මේ විදිහට enter එකක් දෙනවා. දැන් 14 වෙනි පේළියෙන් මම අලුත් DIV tag open කරනවා. දැන් DIV කියන වචනය ළඟ style equals double quotation height colon p5px semicolon width colon 13% semicolon text align colon write කියලා දෙනවා. මේ DIV tags දෙක ඇතුලේ 15 වෙනි පේළියේ මම A tag එකක් open කරගන්නවා. දැන් මේ A tag එක ළඟ මම tag එක වෙනස් කරන්න ඕන විදිහට code එක දෙනවා. Style equals double quotation color colon black semicolon font size colon 20px close quotation marks කියලා type කරලා enter කරනවා. දැන් අපි ඉන්නේ 16 වෙනි පේළියේ. මෙතනින් hdef equals කියලා ටයිප් කරන්න. දැන් link කරන්න අවශ්‍ය hyperlink එක සොයාගන්න. උඩ තියෙන මේ plus mark එක click කරලා අලුත් tab එකක් open කරගන්න. ඊළඟට මෙතන address bar එකේ Moccasins Wikipedia කියලා ටයිප් කරලා enter button එක click කරන්න. දැන් මේ තියෙන පළවෙනි link එකෙන් web පිටුවට ඇතුල් වෙලා address bar එකේ තියෙන link එක මේ විදිහට select කරලා control එකක් එක්ක C දීලා copy කරන්න. දැන් අපි code කියන පිටුවට ඇවිත් hdef equals කියන තැන double quotation open කරලා quotations මැද අපි copy කරපු link එක control එකක් එක්ක V දීලා paste කරන්න. දැන් පොඩි space එකක් තියලා target equals underscore blank කියලා දීලා enter කරන්න. දැන් අපි ඉන්නේ 17 වෙනි පේළියේ. මේ angle bracket එකයි close tag එකයි අතරේ moccasins කියලා type කරන්න. අපි මේ හදපු code එකේ හරිනම් moccasins කියන word එක click කරාම Wikipedia එකේ link එක අලුත් window එකක open වෙන්න ඕනේ. අපි දැන් output එක බලමු. මම කලින් open කරපු preview tab එකට ගිහින් refresh icon එක click කරනවා. දැන් බලන්න moccasins කියන වචනය underline වෙලා තියෙනවා. මම දැන් මේ වචනය click කරනවා. දැන් බලන්න අපිට ඕන විදිහට අලුත් window එකක Wikipedia එකේ link එක open වෙනවා.